꾸준히 왔는데 여러분 대방담하는 강의 마나 강의가 있을 텐데 완전히 마나 상관없이 나오시라이 인도 이슬람 카톨릭 여러분이 꾸준히만 나를 나오시라이 빌마실 사라토시간 마루 여러분 안테안테오니 안카르오니 आरक्षक मामले के प्रधान ने युग नाम युवान हम जाए पुलिस या सिविल आरक्ष सेवा प्रधान ने बोलो सीएम राज के निर्धारित मास्टरी मास्टरी ये वाके हम प्राणी पावन ले आधार के दिमाग के लिए दागुनी दो तुम्हें मित्र सीएम ஆராதித்தை அது விசேஷ என்னுமே அவஸ்தாக ஜாத்திக ரணவீரு உள்ள சங்கானை திரிமே காரியம் தத்தேகா பிராமிக் சேவா அதிகாரியே சபாபதி ஞானமா பொன்சேகாமெண்டிய தேவாபியம் ஆராட்ச ராஜ்யமாத்திர வண்டி தேவாபியமே අපේ රටේ නිදහස සාමය ස්වාධීනත්වය බෞද්ධ අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පූජා කළ වසර 30කට ආසන්න ලේ ත්‍රස්වාදීන්ගේ යුද්ධය ත්‍රස්වාදී පරාජය කරමින් ජාතිය නිදහස සහ උණුමහත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් රටක ස්ථාපිත කළ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සිහිපත් කිරීමේ ජාතික දිනය අදයි. අපේ රටේ සෑම වර්ෂයකම පෙබරවාරි මාසයේ 4 වෙනිදා බ්‍රිතාන්‍ය පාලනයේ නිදහස ලබාගත් නිදහස් දිනය වශයෙන් අපි සමරනවා. एकदास नौसिय अतलिस अतेसिक अपिट हत्याव दसके मेदबागी सिट आरंडू इल्टेटी चस्तवादी इंगे मिलेच्च प्रियाथारकां चस्तवादे पराजे करांगट दिविहिमियन खटेगु गल जीवित परित्याग गल अतपाय अहिमिव ආබාධ වූ ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සීගිරීම සඳහා අපි අද දවස ජාතික රණවිරු දිනේ වශයෙන් නම් කරලා පසුගිය වසර 8ක පමණ කාලයක් මේ ශ්‍රේෂ්ඨ දින සමරුව පවත්වනු ලබනවා. අපිට රටක් වශයෙන් අපිට වසර දහස් ගානක ඉතිහාසයේ අපේ රට एक पैतृकी दूपत राज्य विदेश अभी वसर दास का ने आप देखें इन लगाया थे आप कौन निकलेंगे अपने रात बीरा के लिए सदा इतिहास से कल सतान के लिए बंदा है ये सतान में आरंभ ये होता ना तो कोई एक पूर्ण वर्षीय दिए ने एक पहले जो यंग इतिहास अपनी तो आप तुम्हारे दिमाग में एक विद्या स्थान से पहाड़े हाँ अपने इतिहास से इसे जब मसरा पिलपदव अवस्था पिलपदव साधारण क्रीमट इतिहास से जिन्ना बहु खारुं ऐतम विक प्रमाण वक्तव्य नामे ඇතැම් කරුණු ප්‍රමාණවත් නොවුණා. 505 සිට 948 දක්වා කාල සීමාව මේ රට විදේශීය ආක්‍රමණිකයින් අවස්ථා තුනකදී අපේ උතුම් මාතෘ භූමිය යටත් කර ගැනීම සඳහා ඔවුන් ක්‍රියා කළ ආකාරයත් ඒ අවස්ථාවල් වලදී අපේ රට වෙනුවෙන් ජාතියේ නිදහස් සඳහා
ස්වාධීනත්වයේ සඳහා එදා අපේ රණවිරුවන් සටන් කළ ඉතිහාසය පිළිබඳවත් අපේ මතක සටහන් තිබෙනවා. 948 බ්‍රිතාන්‍ය පාලනයෙන් අපේ රට නිදහස් කරගෙන අපේ රට ඉතා සාමකාමී ලෙස ඉතාමත් ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වශයෙන් ඉදිරියට යන විට තමයි 70 දශකයේ මැද භාගය මේ රට දෙකට කරන්න ම්ලේච්ඡ ඊලාම් ත්‍රස්තවාදීන් යුද්ධයක් ආරම්භ කරනු ලැබුවේ. ඒ යුද්ධය ඔබ අප කවුරුත් දන්නා පරිදි වසර 30කට ආසන්න කාලයක් ඇදී ගියා. අපේ රට එවැනි යුද්ධයකට සූදානම්ව තිබූ රටක් නොවේ. එහෙත් ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් පසුකාලීනව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් එම යුදමේ තත්ත්වයට ශ්‍රේෂ්ඨ රණවිරුවන් විදිහට වීරත්වයෙන් සහ සටන්කාමිත්වයෙන් මුහුණ දෙනු ලැබුවා. ඇතැම් අවස්ථාවලදීම වසර 30ක කාලය තුල අපේ තාවකාලික පසුබැසීම් ඇති වුණා. ඇතැම් අවස්ථාවල අපිට සිදු වුණා ශ්‍රී ලංකා රජයට අපේ අසල්වැසි මිත්‍ර රාජ්‍යයක් විදිහට ඉන්දිය රජයට ආරාධනා කරන්න අපේ රට දෙකඩවීම වලැක්වීම සඳහා ඉන්දිය හමුදාවේ සහාය ලබා ගැනීමට. ඉන්දිය යුද හමුදාව 100,000කට ආසන්න ප්‍රමාණයක් අපේ රටට පැමිණියා. ඔවුන්ටත් පුළුවන්කමක් ලැබුණේ නැහැ ඒ කාල සීමාව තුළ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ කාර්යය. එහෙත් මේ අපේ උපේ මාතෘභූමියේ උපන් ශ්‍රේෂ්ඨ රණවිරුවන් ඒ සඳහා ඔවුන්ට දුන්න මඟ පෙන්වීම, යුදපක්‍රම, ලබා දුන් සම්පත්, පුහුණු වීම, ශිල්පීය ඥාණය, ඉතාමත් දැඩි ශක්තිමත් මානසිකත්වය, ඒ සියල්ල තුළ අපේ ත්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක සේවා ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට පුළුවන්කම ලැබුණා සිය ජීවිත පරිත්‍යාග කරමින් අපේ ඔබේ මාතෘභූමිය නිදහස් කරගන්නට. ඒ නිදහස් කර ගැනීම පිළිබඳව කළ කැපකිරීම්වලදී ඔවුන්ගේ ජීවිතවල තිබූ දුෂ්කරතාවය, යුදබිමේදී ඔවුන් මුහුණ දුන් අසීරු තත්ත්වය, යුදබිමේදී ඔවුන් මුහුණ දුන් දුෂ්කරතාවය, ප්‍රතිවාදීන්ගේ සතුරන්ගේ වෙඩිහඬ සතර වටින් ඇසුණත් ඉදිරියෙන් ආවත් ඒ සියල්ලට මුහුණ දෙමින් අභීත විරෝධාර සටන් තුල ඔවුන් ඉදිරියට යමින් මාතෘභූමියේ නිදහස වෙනුවෙන් සිය වගකීම සහ යුතුකම සිය යුගයේ කාර්ය ඔවුන් විසින් ඉටු කරනු ලැබුවා. අපි ඔබ දන්නා පරිදි අපේ රණවිරුවන් දහස් ගණනක් මිය ගියා. ඒ වගේම තමයි ඒ කාල සීමාව තුල ත්‍රස්තවාදී ප්‍රහාර වලින් කොළඹ නගරයේ සිට දිවයිනේ ඈත පිට ගම්මාන දක්වා අපේ රටේ සාමාන්‍ය සිවිල් ජනතාව විශාල වශයෙන් ජීවිත අහිමි වුණා. ඒ සියල්ල ගත් විට අප විශ්වාස කරනවා රණවිරුවන් සහ සිවිල් ජනතාව ඒ තුල 100,000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියයි කියලා. ඒ වගේම තමයි ආබාධිත වූ ශ්‍රේෂ්ඨ රණවිරුවන් අදත් ඒ ආබාධිත තත්වයන් තුල ඇතැම් විට ඔවුන්ගේ නිවෙස්වල ඔවුන්ගේ බාරකරුවන් සමග ඒ වගේම අපේ හමුදාවල විශේෂයෙන්ම සුබසාධන මධ්‍යස්ථාන තුල ඔවුන් කටයුතු කරන ඔවුන් ගත කරනවා. ඒ සෑම විටම යුද්ධයේ සිහිපත් වන සෑම අවස්ථාවෙත් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ සටන්කාමීත්වය තුල ජීවිත පූජා කළ අවස්ථාත් අතපය අහිමිව ආබාධිත වූ අවස්ථාත් සිය දරු පවුල් අසරණ වූ ඒ ඛේදනීය තත්වයත් ඒ සියල්ල මැනවින්
අධ්‍යයනය කළ විට අප සැම විටම ශ්‍රී ලංකා ජනරජයත් මුළු මහත් ලාංකික ජනතාවත් මුළු මහත් ජාතියක් අද ඒ රණවිරුවන්ට අපේ ශ්‍රේෂ්ඨ උතුම් ගෞරවය හිමි කරන දවසක්. ඒ ගෞරවය හිමි කරන වගේම අද සේවාවන් වල ඉන්න ත්‍රිවිධ හමුදාව වඩාත් නව තාක්ෂණය තුල විශේෂයෙන්ම ලෝකේ දියුණු රටවල් වල තිබෙන යුද උපක්‍රම ශිල්පීය ඥානයන් සමග ආරක්ෂක හමුදා ලෙස වඩාත් ගුණාත්මක තත්වයට උසස් ප්‍රමිතියකින් යුත් සේවාවක් විදියට ආරක්ෂක සේවාව පවත්වාගෙන යාම සඳහා අපි රජයේ විදියට සෑම විටම කටයුතු කරනු ලබනවා. යුද්ධය අවසන් වූ කාල සීමාව ගත් විට ඔබ අප දන්නා පරිදි වසර 8කට වැඩි. ඒ වසර 8කට වැඩි කාල සීමාව තුල පසුගිය රජයත් ඒ වගේම මගේ රජයේ කාල සීමාවත් ගත් විට රණවිරු සුබසාධනයේ වෙනුවෙන් අප විසින් කරන ලද බොහෝ කාර්යයන් රාශියක් තිබෙනවා. ගෙවි ගිය වසර දෙකහමාර තුල අපේ වර්තමාන රජයේ විදිහට රණවිරු සුබසාධනයේ සඳහා විශේෂ පහසුකම් වරප්‍රසාද දීමනා රාශියක් ලබා දෙනු ලැබුවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සේවය කරන කාර්ය මණ්ඩල වගේම සුබසාධන කඳවුර වල සිටින ආපදාවන්ට ලක්විච්ච රණවිරුවන් සඳහා අප විසින් කරන ලද කාර්යයන් මෙතකයි කියා කීමට පුළුවන් කමක් නැහැ. ඒ සියලු වගකීම් සහ යුතුකම් අපි රජයක් විදිහට ඉටු කර තිබෙනවා. නිවාස ඉදිකිරීම සඳහා පසුගිය වර්ෂ ගාන තුල තිබූ වැඩපිළිවෙල අපි තවත් විධිමත් කරමින් කාර්යක්ෂම කරමින් සෑම රණවිරුවෙකුටම නිවසක් ලබා දීමේ ජාතික කාර්ය අප විසින් මේ වන විට ඉටු කරගෙන යනවා. එක් පැත්තකින් රණවිරු අධිකාරිය, තවත් පැත්තකින් අනිකුත් මේ සඳහා තිබෙන විවිධ ආයතන, අමාත්‍යංශ, මේ අංශ වගේම ඇතැම් වෙලාවට මේ පිළිබඳව පරිත්‍යාග කරන පරිත්‍යාගශීලීන්, දානපතීන්, ඒ සෑම කෙනෙක්ම මේ වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටු කරනු ලබනවා. ඒ නිසා අපිට රටක් විදිහට අනාගතයට මුහුණ දීමේදී මේ රටේ සංවර්ධන කාර්ය තුල ඉතා අත්‍යවශ්‍ය දෙයක් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව මේ කියන කරුණු පදනම් කරගෙන සෑම විටම අපේ ආරක්ෂක හමුදා ශක්තිමත් කිරීම. වසර 30කට ආසන්න කාලයක යුද්ධයේදී ඒ සටන් කළ මියගිය ආපදාවන්ට ලක් වූ ආබාධිත වූ ඒ සියලු දෙනා වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරන්නා සේම රටේ අනාගතය සඳහා අද සේවාවේදී සිටින ත්‍රිවිධ හමුදා පිරිස්, ත්‍රිවිධ හමුදාවන්ගේ කාර්ය මණ්ඩල නව තාක්ෂණයත් සමග අපි සෑම විටම ඉහළ ගුණාත්මක සේවාවක් සඳහා ඔවුන් ඉදිරියට ගෙන යනු ලබනවා. අපි අපේ රටේ ඉතිහාසයේ තිබෙන අත්දැකීම් සමග අපි සෑම විටම දන්නවා බොහෝ වෙලාවට අපිට එක් එක් අවස්ථාවල් වලදී පසුගිය කාල සීමාවන් තුළ ඇති වූ තත්ත්වයන් ඉතිහාසයේ වරින් වර ඇති වෙලා තිබෙනවා. ඒ නිසා ඇතැම් විවේචකයින් දෝෂාරෝපණය කරන අය, ආරක්ෂක හමුදා විවේචනය කරන අය අපිට අපේ හමුදා, ආරක්ෂක හමුදා සමාජිකත්වය සෑම විටම ඒ පිළිබඳව විවේචන එල්ල කරමින් අපේ හමුදා වැඩි ඉවත් කළ යුතුයි, මේනි චෝදනා කොතෙක් කළත් ජාතික ආරක්ෂාව පිළිබඳව දරන්නා වූ වගකීම තුළ රජයේ සෑම විටම ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්ය නොපිරිහෙලා ඉටු කරන බව විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනෑ. ඒ නිසා අපි සෑම විටම අපේ අතීත අත්දැකීම් සමග අනාගතය සකස් කර ගැනීම සඳහා, ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතු වෙනවා. අද අපේ ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාව පිළිබඳව කටයුතු පමණක් නොවේ, මත්ද්‍රව්‍ය පිළිබඳව ගෙනියන මත්ද්‍රව්‍ය මර්ධනයේ
පුළුල් ජාතික වැඩපිළිවෙලේදී පොලිසිය සමග එක්ව සුවිශාල වූ කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එහිදී නාවික හමුදාව විශේෂ කාර්යයක් ඉටු කරනු ලබනවා. ප්‍රධාන වශයෙන් අපේ රටට ගලා එන නීති විරෝධී මත්ද්‍රව්‍ය රට ඇතුළට වැළැක්වීම සඳහා. ඒ වගේම ගුවන් හමුදාව සහ යුද හමුදාව ඒ කටයුතුවලදී තම තමන්ගේ අංශවලින් ඒ කාර්ය වෙනුවෙන් පුළුල් මෙහෙයක් ඉටු කරනු ලබනවා. ඒ වගේම රටේ සංවර්ධන කාර්යය තුළ ආර්ථික සංවර්ධනයේදී මහජන සුබසාධනයේදී ඉතා පුළුල් සේවාවක් මේ වන විට අද දවස වන විටත් අපේ ත්‍රිවිධ හමුදා විසින් ඉටු කරනු ලබනවා. ඔබේ අපේ මතකයේ තිබෙනවා පසුගිය වර්ෂයේ අරණායක කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති වූ නායෑම, ඒ වගේම ශාලාව ප්‍රදේශයේ ඇති වූ පිපිරීම, ඒ වගේම මෑත සිදු වූ මීතරමුල්ල ප්‍රදේශයේ ඛේදවාචකය, මේ සියලු ආපදාවන්හිදී ඒ ආපදා තත්ත්වයන් වලදී අපේ යුද හමුදාව පොලිසිය ප්‍රමුඛව ත්‍රිවිධ හමුදාව විසින් විශාල මෙහෙයක් ඉටු කරනු ලබනවා. ඒ වගේම අද දවස ගත් විට මේ රටේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැගීමේ ජාතික කාර්යයේදී ඩෙංගු මර්ධනය වැනි ඉතාමත් පුළුල් වගකීම් රාශියක අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේදී සිටිනවා. ඒ නිසා අපිට ආරක්ෂක හමුදාවල තත්ත්වය පිළිබඳව, සේවාවන් පිළිබඳව කතා කිරීමේදී අපේ ආරක්ෂක හමුදා යුද්ධයක් තිබෙන අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයේදී යුද්ධ කිරීමට පමණක් නොව සමාජ සුබසාධනය, රටේ සංවර්ධනය මේ තිබෙන සියලු කටයුතුවලදී ඉතාම ප්‍රමුඛ ලෙස තමාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන බව ඉතාම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. ඒ නිසාද දවසේ අපි ජාතික රණවිරු සමරු උළෙලට එක් වූ ඔබ සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මේ වැදගත් උත්සවය සංවිධානය කිරීමට රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමත්, ඒ වගේම රණවිරු අධිකාරියේ අනුම පොන්සේකා මැතිනි සහායේ කාර්ය මණ්ඩලත්, ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් රාජ්‍ය ආයතන සියල්ල මේ සඳහා දැක් වූ සහාය සහයෝගය මා ඉතාමත් අගය කරමින් ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් ජාතියේ නිදහස සඳහා, සාමය සඳහා, අපේ රටට දේශපාලන ස්ථාවරත්වයක් සමග ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉදිරියට යන්නට, ඒ වගේම රට කැඩෙන්න නොදී, බෙදෙන්න නොදී, වෙන්වෙන්න නොදී රට රැකගත් ඒ ශ්‍රේෂ්ඨ උතුම් රණවිරුවන්ට ජාතියේ ගෞරවය නැවතත් මා පුද කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ පතමින් ඔබින් සමුගන්නවා. ස්තුතියි.